तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् उतुं चतुरारि सति धर्म्यान् अवबोध कर गेनीम पिनिस लौतरा बुदुर्जानन वहन्से पटिच्च समुप्पाद धर्मतावय पेन्नला वदारन्नट यदुना अपि मे पटिच्च समुप्पादय कियला किव्वट पस्से बहु विलावट पटिच्च समुप्पन्न भव කර්මයත් කර්ම ඵලයටත් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ පටිච්ච සමුප්පාදය කොටස් තුනකට කඩා ගන්නවා. අතීතේ අවිද්‍යාව සංඛාරයේ හින්දා අද විඥාන නාම රූප සකස් වෙලා තියෙනවා. ඒ නිසා මේ ජීවිතය කියන්නේ විඥාන නාම රූප සකස් වීම කියලා අපි අර්ථ දක්වගෙන අද දවසේදී අපි ඇහැ කන නාසය දිව ශරීරය පරිහරණය කරගෙන තණ්හා උපාදාන සකස් කරගත්තු තින් නැවත ගිහිල්ලා උපදිනවා ඒ ඉපදිනකන් මැරෙනවා එතකොට අපි කල්පනා කරලා ගත්තු තින් අපි ගොඩක් වෙලාවට මරණයෙන් මතු උපතක් තමයි අපි කතා කරන්නේ නේද මරණයෙන් මතු උපතක් ගැන දැන් ඒක අපි කල්පනා කරාට පස්සේ සත්වයා මරණයෙන් මතු උපදින්නේද කියපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ ප්‍රශ්නය වැරදි කියලායි කියන්නේ සත්වයා මරණයෙන් මතු නූපදින්නේද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්නේත් නැහැ එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන පටිච්ච සමුප්පාදයට අනුකූලව බලනකොට මරණයෙන් මතු උපතක් ගැන නෙමෙයි පටිසමුප්පාදේ පෙන්වන්නේ ජාතිපත්ත්‍ය ජරා මරණම් හැබැයි ජරා මරණයට පස්සේ ජාතියක් ගැන කතා කරන්නේ ජරා මරණ පත්ත්‍ය ජාති කියලා නෑ නේද එතකොට අපි තේරුම් ගන්න ඕන ජාතිය පස්සේ ජරා මරණ යෙදෙන්නේ ජරා මරණ යෙදෙන්නේ ජාතියට පස්සේ දැන් මේ කාරණාවේ තියෙන ගැඹුරු බව තේරුම් ගන්න නම් අපිට ඉස්සෙල්ලාම අපි ජීවිතය ගැන පටිච්ච සමුප්පාදයේ තුලින් යම් අවබෝධයක් ලැබලා තියෙන්න ඕන නැත්නම් අපි හැමෝම හිතාගෙන ඉන්නේ ඉපදුනාට එහෙම නැත්නම් ජාතියට පස්සේ ජරා මරණය කියලා නෙවෙයි ජරා මරණයට පස්සේ ජාතිය කියලා හැබැයි අපි කල්පනා කරගත්තොත් මේ කාරණාව අපිට වැරදෙන්න හේතුව තමයි අපි බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නේ කෙනෙක් ජීවිතේ ගත කරමින් තණ්හා උපාදාන කරගෙන ඉඳලා එයා තමයි මැරිලා එයා මැරිලා යන්නේ හැබැයි මේ කතාවේ මහා නොගැලපෙන තැනක් තියෙන එකට හේතුව තමයි තණ්හා උපාදානයට පස්සේ තමයි ජාතිය තියෙන්නේ තණ්හා උපාදානයට පස්සේ තමයි ජාතිය තියෙන්නේ එහෙම නැතුව ජාතියට පස්සේ තණ්හා උපාදානයක් කතා වෙන්නේ ඉපදීමට පස්සේ තණ්හාවක් උපාදානයක් සකස් වෙනවා කියන කාරණාව පටිසම්පාදයේත් ජරා මරණයට පස්සේ ජාතියකුත් නැහැ. එතකොට ජාතියට පස්සේ තණ්හා උපාදානෙකුත් එහෙම ගත්තට පස්සේ අපි ඉන්න තැන වරදක් තියෙන්න ඕන අයියේ. අපි ඉන්න තැනට අනුව නම් තියෙන්න ඕන ජාතියට පස්සේ මොකද්ද? තණ්හා උපාදානනේ. එතකොට තණ්හා උපාදානයට පස්සේ තමයි මරණය තියෙන්න ඕන. හැබැයි දැන් මෙතන ගැටලුවක් තියෙනවා.
අපි ජීවිතේ හිතාගෙන ඉන්න ක්‍රමවේදය පටිච්ච සමුප්පාදයත් එක්ක ගැලපෙන්නේ නැහැ. අපි හිතන්නේ අද තමයි අපි මොකක් කරන්නේද? අද අපි තණ්හාව කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ තණ්හාවට අනුව ආයෙ ගිහිල්ලා ඉපදෙනවා. ඉතින් ඉපදෙන්න කලින් මරණේ තියෙන්න එපැයි. එහෙම අපි ඉන්න තැන ඉඳලා ගත්තොත් මැරිලා ඉපදෙන්න ඕන අපි දන්න විදිහට. එතකොට අපි දන්න විදිහට මැරිලා ඉපදෙනවා නම් මරණය යෙදෙන්න ඕන ජාතියට කලින්ද නැද්ද? මරණය යෙදෙන්න ඕන ඉපදෙන්න කලින්නේ. ඉපදිලා මැරෙනවද මැරිලා ඉපදෙනවද? එතන ප්‍රශ්නයක් තියෙන ඇයි ඒ? එහෙමනම් ජාතියට පස්සේ ජරා මරණේ පටිසමුප්පාද යෙදෙන්න බෑ. ඒ වගේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ජාතියට පස්සේ තණ්හා උපාදාන යෙදෙන්න ඕනද නැද්ද? ඇයි ඉපදුනාට පස්සේනේ තණ්හා උපාදාන කරගන්න ඕන. එහෙම යෙදිලත් මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න වෙනවා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ අපි අද දවසේදී මේ ලබන අත්දැකීම් ටික ඇත්තක් විදිහට දරාගෙන ඉන්නකම්. ඇයි ඒ? අපි අද ඇත්ත දන්නවා නම්, අපිට අද ඇත්ත තේරෙනවා නම්, අපිට අද ඇත්ත වැටහිලා නම්, නැවත අවබෝධ කරගත යුතු ඇත්තක් නෑ නේද? නැවත තේරුම් ගත යුතු ඇත්තක් නැහැ. නැවත තේරුම් ගත යුතු සත්‍යයක් නෑ අපිට අවබෝධ වෙලා නම්. එනිසා අපි කල්පනා කරගන්න වෙනවා අපි ඇත්ත කියලා දකින තැන ඇත්ත නෙවී තියෙන්නේ. අපි යථාර්ථය කියලා හිතාගෙන ඉන්න තැන යථාර්ථය නෙවෙයි තියෙන්නේ. මොකද අපි යථාර්ථය ඇත්තටම දන්නේ නැහැ. අපි ඇත්ත ඇත්තටම දන්නේ නැහැ. මොකද ඒක දන්නවා නම් අපි හැමෝම ධර්ම අවබෝධ කරලා ඉවර කරලා තියෙන්නේ. අපි මෙහෙම කල්පනා කරලා බලමුකෝ. අපි බොහෝ වෙලාවට හිතන්නේ ලෝකේ තියෙන මොකක් හරි දෙයකට අපි තණ්හාව පවත්තනවා. ඒතර ලෝකේ තියෙන මොකක් හරි දෙයකින් අපි වින්දනයක් බලාපොරොත්තුවෙන් ඒ වින්දනයේ වෙනුවෙන් තණ්හාව පවත්තනවා කියන තැනක් තමයි අපිට තියෙන්නේ නේද? හැබැයි අපි කල්පනා කරන්න වෙනවා මේ ලෝකයේ දෙයකට මම කියලා කෙනෙක් ඉඳගෙන තණ්හා කරනවායි කියන පරිසරයක් තුල අපි මෙහෙ වෙනකම්. එතකොට මම කාලයක් තිස්සේ ජීවත් වෙලා ඒ ලෝකේ දේවල් විඳමින් ඉඳලා ලෝකෙට තණ්හා කරලා මිය පරලොව ගිහිල්ලා නැවත උපදිනවායි කියන තැනක අපේ දෘෂ්ටිය තියෙනකන් අපිට සක්කාය දිට්ඨිය දුරු කරගන්න ප්‍රතිපදාවක් හම්බෙන්නේ නැහැ. ඇයි? අපි ඒ තාක් කල්ම හිතාගෙන ඉන්නේ කෙනෙක් තමයි මේ සියල්ල මෙහෙවන්නේ කියලා. මේ කෙනෙක් මේ කාරණාව මෙහෙවනවා කියන මට්ටමින් අපි ජීවිතය දකිනකම් අපි ඒ තුල පිහිටලා නිගමන තුල බැහැගන්නකම් ඒ බැහැගන්නේ මිච්ඡා දිට්ඨියක මිසක සම්මා දිට්ඨිය අපිට පහළ වෙන්නේ. එහෙමනම් බුද්ධ ශාසනය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරවන ප්‍රතිපදාවක්. සක්කාය දිට්ඨිය දුරු කරවන ප්‍රතිපදාවක්. එහෙම නැතුව සක්කාය දිට්ඨිය සකස් කරවන ප්‍රතිපදාවක් නෙවෙයි. සක්කාය දිට්ඨිය ගොඩනගෙන ප්‍රතිපදාවක් නෙවෙයි. සක්කාය දිට්ඨිය ඇති කරවන ප්‍රතිපදාවක් නෙවෙයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. හැබැයි අපි හැමෝම මේ සක්කාය දිට්ඨියට අහු වෙලා ඒ දෘෂ්ටි කාන්තාරය තුර හිර වෙලා ඒ දෘෂ්ටි ග්‍රහණයට මැදි වෙලා ඒ දෘෂ්ටි සාගරය තුල තමයි
අපේ සියලු රඳා පැවතීම් උපකල්පන නිගමන බැස ගැනීම් සියල්ලක්ම පවතින්නේ. අපි මෙහෙම හිතලා බලමුකෝ. අපි තේරුම් ගන්න වෙනවා වේදනාව කියන කාරණාව. වේදනාව මොකද අපිට වේදනාව තමයි බොහෝ වෙලාවට වේදනාවත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ නේද? දැන් කල්පනා කරන්නකෝ. සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් උපේක්ෂා වේදනාවත් කියන මේ තුන් වේදනාවත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. අපි මේ සුඛ වේදනාවක් විඳිනකොට අපි හිතන්නේ කොහොමද? දුක්ඛ වේදනාවක් කෙනෙකුට කොහොමද හිතන්නේ? අපි සුඛ වේදනාවක් එන හැම මොහොතකදීම ඒ සුඛ වේදනාව කොතන හරි තිබිලා එනවා කියලා දරා ගන්නවද නැද්ද? දරා ගන්නවා. ඒ සුඛ වේදනාව කෙනෙක් භුක්ති විඳිනවා කියලා දරා ගන්නවද නැද්ද? දරා ගන්නවා. දුක්ඛ වේදනාව කොහේ හරි තිබිලා එනවා කියලා හිතනවද නැද්ද? හිතනවා නේද? එයා මට දුක් දුන්නා, අහවලා මට දුක් දුන්නා, අරක නිසා මට දුක ඇති වුණා, මේක නිසා මට දුක ඇති වුණා, අරයා නිසා දුක ඇති වුණා, මෙයා නිසා දුක ඇති වුණා. අර දේ හරි සැපයි, අර දේ හරි සුවයි, මේ දේ හරි පහසුයි, මේ දේ හරි සැපයි, මේ විදිහට තමයි අපි ගන්නෙ නේද? එතකොට අපි එහෙම ගන්නකොට එතන වරදක් තියෙනයි. තියෙන වරද තමයි අපි බොහෝ වෙලාවට ඒක ගන්නේ දරාගන්නේ වේදනාව යම් තැනක තියෙනවා, ඒ තියෙන වේදනාව යම් කෙනෙක් විසින් භුක්ති විඳිනවා. මොකද්ද? වේදනාව යම් තැනක තියෙනවා, ඒ තියෙන වේදනාව යම් කෙනෙක් විසින් භුක්ති විඳිනවා. ඒ වේදනාවට කෙනෙක් කැමති වෙනවා, ඒ වේදනාවට තව කෙනෙක් අකමැති වෙනවා. මෙහෙම තමයි අපි දරාගන්නේ. සැප වේදනාවට කැමති, දුක් වේදනාවට අකමැති. එතකොට ඒ සැප වේදනාවට කැමති වෙන එක, දුක් වේදනාවට අකමැති වෙන එක මම නතර කරගත්ත දවසට මගේ තණ්හාව නැති වෙනවා. ඒතරේ මගේ තණ්හාව නැති වෙච්ච දවසට භවයකට මම යන්නේ. ඒ නිසා මං උපදින්නේ නැහැ. මං ඉපදෙන්නේ නැති නිසා මට නැවත ජරා මරණ දුකක් එන්නේ නැහැ. ඕක තමයි අපි දරාගෙන සිටින තැන. අපි දරාගෙන ඉන්න තැන. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තියෙන ප්‍රශ්නේ තමයි මේ සැප වේදනාවට කැමති විච්ච මම, දුක් වේදනාවට අකමැති විච්ච මට මොකද වෙන්නේ කියන එක. දැන් සැප වේදනාවට කැමති විච්ච මම ඒ කැමැත්ත නතර කරනකොට, දුක් වේදනාවට අකමැති විච්ච මම ඒ දුක් වේදනාවට අකමැති කියලා තිබුණු කැමැත්තනේ, අකමැති බවට තිබුණේ කැමැත්තක්. ඒකත් දුරු කරගත්ත මම භවයකට ගිහිල්ලා නැවත ඉපදිලා මැරෙන්නේ නැත්තම් ඒ මට මොනවා වෙනවද? දැන් මේක හොයාගන්න ඕනද නැද්ද? මම නිවන් දකිනවා, මම නිවන් දකිනවා කියලා කියනවා අපි. හැබැයි ඒ හිටපු මට මොනවා වෙනවද? දැන් ඇත්තටම මම එතන හිටියානම් ඒ මට මොනවා හරි වෙන්න ඕනේද නැද්ද උපදින්න නැත්තා? ඒ මට මොනවා හරි වෙන්න එපෑය. ඒ මම නැති වෙනවද නිවන් දකින්නකොට? ඒ නිසා අපි මේක හොයන්නම වෙනවා. අපි කල්පනා කරගන්න වෙනවා බුද්ධ ශාසනය අපිට පෙන්වන්නේ මම නැති කරන්න නෙවෙයි, මාව නැති කරගන්න නෙවෙයි, මේ මම කියලා ගත්ත දෘෂ්ටියේ තියෙන වරද පෙන්වලා දෙන්නේ. මොකද මම කියලා අරගෙන තියෙන දෘෂ්ටියේ වරද. හැබැයි අපි ඒක දෘෂ්ටියක් කියලාවත් දන්නේ
අපි ඒක දෘෂ්ටියක් කියලාවත් දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නෙම මම ජීවත් වෙනවා කියලාද නැද්ද? මම ජීවත් වෙනවා කියලා. අපි හිතාගෙන ඉන්නෙම මම යම් තැනක තියෙන වේදනාව භුක්ති විඳිනවා කියලාමද නැද්ද? අපි හිතාගෙන ඉන්නෙම ඒ මම වේදනාවට තණ්හා කරන එක නතර කරලා භවයට යන එක මාගේ නතර කර ගන්න ඕන. අපි හිතාගෙන ඉන්නෙම මගේ දුක නැති කර ගන්නද නැද්ද? මම උපදින එක නැති කර ගන්නද නැද්ද? හැබැයි එතකොට මම කියන්නේ දුස්තියක් කියන එකවත් අපිට තේරිලා නැහැ. එතකොට අපි කල්පනා කරා නකොට අපිට තේරෙනවා අපි බොහෝ තැන්වල ධර්මීය සාකච්ඡා කරනකොට මම කොතනද අපි කිව්වා එතන පුජ්‍යල භාවය ගොඩ නැගෙනවා. මම කොතනද එතන මාර ප්‍රඥප්තිය ගොඩ නැගෙනවා. මම කොතනද එතන දුක්ඛ ප්‍රඥප්තිය ගොඩ නැගෙනවා. මම කොතනද එතන ලෝක ප්‍රඥප්තිය ගොඩ නැගෙනවා. දැන් අපි කල්පනා කරන්න ඕන ලෝකෙන් එතර වෙන්න ඕනි කියනවා, සසරෙන් එතර වෙන්න ඕනි කියනවා, සසරෙන් එතර කරවන්න ඕනි කියනවා. එතකොට මේ ලෝකයෙන් එතර වෙන එක අපිට ගමනින් කරන්න පුළුවන් වැඩක්ද? අපිට ගමනක් ගිහිල්ලා 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 ලෝකේ එතර වෙන තැනක් මාර්ගයක් හොයාගන්න පුළුවන්? ඒක එහෙම කරන්න බෑ. එහෙමනම් මේ ලෝකය කියන තැනින් එතර වෙන්නේ කොහොමද කියලා අපි බලන්න ඕන. ලෝකය කියලා අපිට දැනෙන්නේ කොහොමදද? කොහොමද දැනෙන්නේ? ගස්, ගල්, ඉරහඳ, තාරකා, ගංගා, ඇලදොල, සතාසි උපාවා, අම්මා තාත්තා දුහා පුතාගෙන් පිරිච්ච ලෝකයෙන් මම ගැලවෙන්න ඕන. දිව්‍ය ලෝකයෙන් මම ගැලවෙන්න ඕන. හතර අපායෙන් මම ගැලවෙන්න ඕන. බ්‍රහ්ම ලෝකවලින් මම ගැලවෙන්න ඕන. එතකොට 31 ලෝක ධාතු තලයෙන් ගැලවෙන මම ගැලවිලා කොහෙටද යන්න ඕන? නිවන් පුරයට යන්න ඕන. එතකොට අපි හිතන විදිහට නිවන කියන්නේ තව පුරවරයක් නේද? නිවන කියලා කියන්නේ තව වින්දනයක්. අපි දරාගත්ත විදිහට නිවන කියලා කියන්නේ තව කෙනෙකුගේ පැවැත්මක් තහවුරු කරන තැනක්. අපි මේ කතා කරන විදිහට එනිසා අපි තේරුම් ගන්න වෙනවා අපි ඔය සෑම තීරණයක්ම, සෑම වචනයක්ම, සෑම කටයුත්තක්ම, සෑම උපකල්පනයක්ම අපි ඔය අරගෙන තියෙන්නේ අපේ සක්කාය දිට්ඨියට කොටු වෙලා. සක්කාය දිට්ඨියට මැදි වෙලා ඒ සක්කාය දිට්ඨිය තෝරගන්න බැරි තැනක ඉඳලා. එනිසා අපි සක්කාය දිට්ඨිය දුරු කරවන ප්‍රතිපදාවකට ආවේ නැත්නම් අපිට නිවන කියන්නේ තවත් එක්තරා තැනක්. නිවන කියලා කියන්නේ අපිට තවත් එක්තරා තැනක කෙනෙක් ලබන වින්දනයක් විදිහට හිතාගත්ත හිතා ගැනීමක් බවට විතරක්ම පත් වෙලා තියෙයි. නිවන කියලා කියන්නේ යම් තැනක යමෙක් විඳින දෙයක් බවට කියලා ගත්ත දෘෂ්ටිය තුළම හිරවිච්ච බවක් විතරක් අපිට තියෙයි. එතනින් එහාට ගියපු නිවනක් ප්‍රත්‍යක්ෂ කිරීමකට යන්න බැරි වෙයි. ඒ නිසා හැමදාම අපි නිවනට කෙනෙක්ව ගෙනියන්න හිත හිතා ඉඳී. හැබැයි කෙනෙක්ව නිවනට ගෙනියන්න හිත හිතා ඉන්න එකම සක්කාය දිට්ඨිය නිසා ඒ සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාව මතු වෙන්නේ නැති වෙයි. ඒ මතු වෙන්නේ නැතිකම නිසාම හිතන නිවනක් ගැන හිත හිතාම හැමදාම ඉන්න සිද්ධ වෙයි. ඒ නිසාම අපි තේරුම් ගන්න ඕන මේකේ තියෙන බරපතලකම්, මේකේ තියෙන වරද මොකද්ද කියලා. දැන් අපි කල්පනා කළොතින් යම් වින්දනයක් ලබනවා නම්
මේ වින්දනයට හේතුව මොකක් කියලාද බුද්ධ දේශනාවේ පෙන්වන්නේ? දැන් අපි මේ විදිහට ගලපලා ගමුකෝ. චක්කුංච පටිච්ච රූපේච්ච උපජ්ජති චක්කු විඤ්ඤාණං. තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා. පස්සපච්චා වේදනා. අපිට පෙන්නනවා වේදනාවක් සකස් වෙනවා නම් ඒ වේදනාව යම් තැනක තියෙනවා කියලාද බුද්ධ දේශනාවේ පෙන්වන්නේ ස්පර්ශ පච්චා වේදනා කියලා. එහෙනම් අපි කල්පනා කරගන්න ඕන වේදනාව යම් තැනක තියෙනවා කියලා නෙවෙයි පෙන්වන්නේ නේද? පෙන්වන්නේ ස්පර්ශය නිසාම වේදනාව උපදින බව. ස්පර්ශය නිසාම වේදනාව උපදින බව. එතකොට ස්පර්ශයට හේතුව මොකද්ද පෙන්වන්නේ? තින්නං සංගති පස්සෝ. ඇහැ රූප චක්කු විඥානයන්ගේ ස්පර්ශය නිසා වේදනාව සකස් වෙන බව. හැබැයි අපිට ධර්ම දේශනාවන් තුළ අපිට හම්බ වෙනවා ඇහැ ඇති තැන, රූපය ඇති තැන, චක්කු විඤ්ඤාණය ඇති තැන, චක්කු විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇති තැන මොකක් තියෙනවා කියලාද? සක්කාය දිට්ඨිය තියෙනවා. පුජ්‍යල භාවය තියෙනවා. හැබැයි ඇහැ නැති තැන, රූපය නැති තැන, චක්කු විඤ්ඤාණය නැති තැන, චක්කු විඤ්ඤාණයෙන් දත යුතු දහම් නැති තැන මොකක් නැහැ කියනවාද? පුජ්‍යල භාවය නැහැ කියනවා. සක්කාය දිට්ඨිය දෙන්නේ නැහැ කියලා විස්තර කරනවා. එතකොට අපි කල්පනා කරගන්න වෙනවා මෙතනදී කොහොමද මේ කාරණාව අපි පංච උපාදානස්කන්ධයත් එක්ක ගලපගන්නේ? පංච උපාදානස්කන්ධයේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන විදිහට මේ ස්කන්ධ පහ විස්තර කරනවා. මෙතන රූප කොටසට අයිති මොකක්ද? රූප කොටසට අයිති ඇහැ රූප කියන දෙක අයිති රූප කොටසට නේද? ඇහැ රූප කියන ටික අයිති රූප කොටසට. එතකොට වේදනා කොටසට අයිති මොකක්ද? උපාදානස්කන්ධය. වේදනාවට ඒ සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳින වේදනාව වේදනා කොටසට අයිති වෙනවා. එතකොට සංඥාවට අයිති මොකද්ද? සංඥාවට අයිති මොකද්ද? සංඥාවට අයිති මොකද්ද කියන්න බලන්න. සංඥාවට අයිති අපි යම් තැනක දිග ගැන, පළල ගැන, උස ගැන, මහත ගැන ගන්න හැඟීම, මේක රහ අහවල් රහ, මේක සුවඳ අහවල් සුවඳ, මේ විදිහට ගන්න ටික අයිති මොකටද? සංඥාවට අයිති. එතකොට සංඛාර කියලා කියන්නේ මොකද්ද? ඒ සංඥාව පිළිබඳ අපි සිතුවිලි පහල කරනවනේ. මෙහෙමයි, මේ ආකාරයි, මේ ආකාරයි කියලා හිතා ගන්න බවක් තියෙනවනේ. ඒ හිතා ගන්න බවම තමයි සංඛාරය. එතකොට ඒ ටික දැනගන්න ස්වභාවයට අපි කියනවා විඥානං කියලා. දැන් අපි කල්පනා කළොත් එහෙමනම් මේ ඇහැ රූප කියන රූප කොටසත්, වේදනා සංඥා සංඛාර ඔස්සේ දැනගන්න විඥාන කියන ටිකත් අපි ගන්නෙ කොයි ව්‍යාකාරයටද? ඇහැ රූප කියනකොටම අපි ගන්නෙ තියෙන ඇහැක් තියෙන රූපයක්. වේදනා කියනකොටම අපි ගන්නෙ කොහොමද? ඒ තියෙන රූපයෙන් දැනගන්න වේදනාවක්. ඒ වේදනාව දැනගන්නේ මොකක් ඔස්සේද? අන සංඥාව ඔස්සේ දැනගන්නවා. ඊට පස්සේ ඒක සංකාර කරගන්නවා, ඒ පිළිබඳ හිතා ගන්නවානේ මේ ආකාරයි කියලා.
ඊට පස්සේ අපි ගන්නවා මොකද්ද? ඒක තමයි විඳින්නේ. හැබැයි අපි එතන විඳින්නේ සම්බන්ධ කරගෙනද නැද්ද? වේදනාව වේදනාව විදිහට අරගෙනද, වේදනාව කෙනෙක් විඳින විදිහට අරගෙනද? දැන් කල්පනා කරන්න. රූපේ රූපේ විදිහට අරගෙනද, රූපේ යම් තැනක තියෙන විදිහට අරගෙනද? එනම් රූපේ රූපේ විදිහට නෙවෙයි අරගෙන තියෙන, රූපේ අරගෙන තියෙන්නේ යම් තැනක තියෙන කෙනෙක් විඳින දෙයක් විදිහට. ඔන්න කල්පනා කරන්නකෝ. ඇහැ රූප කියන රූප කොටසට එනකොටම අපි අරගෙන තියෙන්නේ කොහමද? වර්ණ රූපේ යම් තැනක තියෙනවා, ඇහැ දරාගත්ත කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න කෙනා මොකද්ද කරන්නේ? රූපේ තියෙන වේදනාව සංඥා සංකාරෝස්සේ මනා කරනවාද? වින්දනය කරනවා. ඕකද නැද්ද අපේ සාමාන්‍ය ස්වභාවය? එහෙමද නැද්ද? හැබැයි එතකොට ඇත්තම කාරණාව ඔන්න ඔය පංච උපාදානස්කන්ධය කෙරෙහි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඔන්න ඔය විදිහට දරා ගන්න එක මොකද්ද? පංච උපාදානස් ස්කන්ධය. එතකොට ඔන්න ඔය පංච උපාදානස් ස්කන්ධය කෙරෙහිද නැද්ද චන්දරාගය සකස් වෙන්නේ? පංච උපාදානස් ස්කන්ධය කෙරෙහි තමයි චන්දරාගය සකස් වෙන්නේ. ඇයි ඒ විඳින්නේ? කවුද විඳින්නේ? දැන් විඳින්නේ මම. එතකොට අපි අර ස්කන්ධ පංචකය දරාගෙන තියෙන්නේ මොකක් විදිහටද? මම විදිහටනේ. එතකොට ස්කන්ධ පංචකය මම විදිහට දරාගෙන ඒ ස්කන්ධ පංචකය එක්ක මොකක් වෙලා තියෙනවද? ස්කන්ධ පංචකයත් එක්ක මමත්වය කියන දෘෂ්ටිය මූලික කරගත්ත තැනද නැද්ද චන්ද්‍රාගය බැහැගෙන තියෙන්නේ? දැන් ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියන ස්කන්ධ පංචකය දරාගත්ත කෙනෙක් විදිහටනේ. කෙනෙක් විදිහට දරාගත්තා. ඒ විතරක් නෙමෙයි, ඒක යම් තැනක තියෙන දෙයක් විදිහට වෙන් කරගත්තද නැද්ද? වෙන් කරගත්තා. ඒ වෙන් කරගෙන ඇත්තටම මොකද්ද කියලා? තණ්හාව සකස් කරගෙන තියෙනවානේ. වෙන් කර ගැනීම තුළ තණ්හාව සකස් කරගෙන තියෙනවා. දැන් ඇත්තටම ගත්තොතින් අපි මේ කරගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම මොකද්ද? සක්කාය නැමැති දෘෂ්ටිය අපි මේක මත පතිත කරවගෙනද නැද්ද? සක්කාය දිට්ඨිය පතිත කරවලා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අපි අරගෙන තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා කියලාද? යම් තැනක තියෙන කෙනෙක් භුක්ති විඳින දෙයක් විදිහටද? යම් තැනක තියෙන කෙනෙක් භුක්ති විඳින යමක් විදිහට දරාගත්තා. මෙන්න මේ දරාගත් අඥානකම නිසාම මොකක් වෙනවද දැන්? තණ්හාව පිහිටනවද නැද්ද? තණ්හාව පිහිටන. ඇත්තට එහෙමනම් මේ තණ්හාව වෙලා තියෙන්නේ මම විදිහට දරාගත් දෘෂ්ටිය මත පිහිටලා යම් තැනක තියෙනවා කියන නිගමනයේ දෘෂ්ටිය මත පිහිටලා මෙන්න මේ ටික ඔස්සේද නැද්ද එහෙමනම් චන්ද්‍රාගය සකස් වෙලා තියෙන්නේ? මේ ටිකත් එක්ක තමයි චන්ද්‍රාගය සකස් වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම අපිට තේරුනේ නැහැ මේ රූපය අනාත්ම භවනේ. අපිට තේරුනේ නැහැ මේ වේදනාව අනාත්ම ධර්මයක් බව. ඒ කියන්නේ කෙනෙකුට අයිති නොවන ධර්මයක් බව අපිට වැටහුනේ නැහැ. සංඥා සංකාර විඥාන ටික අනාත්ම ධර්මතා ටිකක් විදිහටද අපි දරාගෙන තියෙන ආත්ම ධර්මතා ටිකක් විදිහටද? දැන් හිතන්නකෝ, කෙනෙක්ගේ సంతානය තුල කෙනෙක්ගේ ඇතුළාන්තය තුල ක්‍රියාත්මක වෙන කෙනෙක් විසින් මෙහෙවන කෙනෙක් විසින් දරා ගන්න ටිකක් විදිහටද නැද්ද අරගෙන තියෙන්නේ? මෙන්න මේ ගත්ත නිගමනයේ මත ඇත්තටම අපිට මොකක් වෙලා තියෙනවද? පුජ්‍යල දෘෂ්ටිය මතද නැද්ද ලෝකයේ කියන කේමනම් මුණ ගැහිලා තියෙන්නේ? පුජ්‍යල දෘෂ්ටිය මතද නැද්ද?
උජල දෘෂ්ටිය මත. එහෙනම් අපිට තේරෙන්න වෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහේ හරි තියෙන ධර්ම විදිහටද උපදින ධර්ම විදිහටද තමයි පෙන්වන්නේ උපදින ධර්ම. එතකොට රූපේ පටිච්ච සමුප්පන්න ධර්මයක් වේදනාව පටිච්ච සමුප්පන්න ධර්මයක් සංඥාව පටිච්ච සමුප්පන්න ධර්මයක් සංඛාරය පටිච්ච සමුප්පන්න ධර්මයක් විඥාණය පටිච්ච සමුප්පන්න ධර්මයක්. එතකොට මොකද්ද මේ පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ? පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ මොකද්ද? මොකද්ද පටිච්ච සමුප්පන්න න්‍යාය? පටිච්ච සමුප්පන්න න්‍යාය තමයි මෙය ඇති කල්හිම මෙය වේ. ඉමස්මින් සති නේද? එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන මේ ඇති කල්හිම මේ වේ. මේ නැති කල්හි මෙය නොවේ. අපි කල්පනා කළොත් මේ ඇති කල්හි මේ වේ කියනකොට මේ නැති කල්හි මේ නොවේ කියනකොට මෙය මේ කියලා වචන දෙකක් කියවෙනවානේ. මෙය ඇති කල්හිම මෙය වේ. මෙය නැති කල්හි මෙය නොවේ. එතකොට අපි තේරුම් ගන්න වෙනවා මේක නැතත් ඒක තියනවා කියලා එකක් නැහැ නේද? මේක නැතත් ඒක තියනවා කියලා එකක් නැහැ. හැබැයි අපිට අද නැද්ද ඇහැ කන නාසය දිව ශරීරය දරාගත්ත පුජ්‍යලෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා මැරුණත් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ තියනවා කියලා. එහෙම දෘෂ්ටියක් නේ තියෙන්නේ. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලින් පිරිච්ච ලෝකයක් තියෙනවා. ඊට පස්සේ ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මැරිලා ගියත් ලෝකේ තියෙනවද නැද්ද? එතකොට අපිට තියෙන්නේ මොකද්ද? ඇහැ නැතත් රූප තියෙනවා. කන නැතත් සද්ද තියෙනවා. නාසය නැතත් ගන්ධ තියෙනවා. දිව නැතත් රසය තියෙනවා. කය නැතත් පහස. එහෙනම් ඒක නැතත් මේක තියෙනවා. උපදින්න කලිමුත් මේක තිබුණාද නැද්ද? එහෙමනේ අපි හිතාන ඉන්නේනේ. උපදින්න කලිමුත් මේක තිබුණා. ඉපදුනාට පස්සේ ටික අපිට ලැබුණා. අපි මැරිලා ගියත් මේක මෙහෙම තියෙනවා. එතන මෙන්න මේ කියන දෘෂ්ටි පටිච්ච සමුප්පන්න බවට ගැලපෙන්නේ ඇයි? ඉමස්මින් සති ඉදන් හෝති. මේ ඇති කල්හි මේ වේ. ඉමස්මින් අසති ඉදන්න හෝති. මේ නැති කල්හි මේ නොවේ. දැන් ඒකට ගැලපෙනවාද? ඒක නැතත් මේක තියෙනවාද? දැන් අපේ දෘෂ්ටියට අනුව ඒක නැතත් මේක, ඒක නැතත් මේක තියෙනවා. දැන් ඕක තේරුම් ගන්න මං හැමදාම උපමාවට අප්පුඩියක් ගහලා පෙන්නනවනේ. දැන් අදත් නිකන් අප්පුඩියක් ගහලා බලමු මේ වෙනදාට වැඩිය මොකක් හරි තේරෙනවද කියලා. දැන් අපි මෙහෙම හිතලා බලමු. දැන් මෙහෙම කරාම සද්දයක් ආවනේනේ. සද්දයක් ආවා. එතකොට අපි හිතුවටින් ඔය සද්දය කතා කිරීමේ හැකියාවක් ලැබෙනවා කියලා නිකන් අපි කියමු. ඔය සද්දෙට මොකක් ලැබෙනවද? කතා කිරීමේ හැකියාවක් ලැබෙනවා. දැන් ඔය සද්දෙට කතා කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ හැකියාව ලැබුණු සද්දෙට කතා කරන්න පුළුවන් මොන වෙලාවටද? ඉතින් ඇහෙන වෙලාවට තමයි සද්දේ තියෙන්නේ නේ. එනවා සද්දෙට කතා කරන්න වෙන්නේ කොයි වෙලාවේද? මේ ඇහෙන වෙලාවටද නැද්ද? ඇහෙන වෙලාව. දැන් මම මෙහෙම අහනවා. ඒ සද්දය කොහෙ තිබිලාද ආවේ? ඒ සද්දය කොහෙ තිබිලාද ආවේ? කොහෙ තිබිලාද ආවේ? දකුණු අතේ තිබිලා ආවද? නෑ, වම් අතේ තිබිලා ආවද?
ඒත් නෑ. එදවට කොතනවත් තිබිලාවද කවුරු හරි මැව්වද ඉබේ සකස් වුණාද නෑ නේද? එහෙනම් කොහෙන්වත් ආවේ නැහැ. ඉබේ සකස් වුණේ නෑ. වෙන කවුරුවත් මැව්වෙත් නෑ. සද්දය විසින් හදාගත්තද? ඔන්න කල්පනා කරලා බලන්න. ඉතින් කොහෙවත් තිබිච්ච නැති එකක් නෙමෙයි එකනේ. සද්දේ විසින් හදාගත්තේ නෑ. ඒ කියන්නේ සද්දේ විසින් හදාගත්තේ අපි හිතමුකෝ ඔය සද්දේ කියන තැන එයා පුජ්‍යලේ බවට පත් වෙනවා. අපි හිතමු සද්දේ පුජ්‍යලේක් වෙනවා කියලා. සද්දේ මොකක් වෙනවද? පුජ්‍යලේක් වෙනවා. ඔන්න සද්දේ තමයි පුජ්‍යලේ. එදවනේ සද්දේ නැමැති පුජ්‍යලයාට සද්දේ නැමැති පුජ්‍යලයා මං අහනවා කොහේ ඉඳලාද ආවේ කොහෙටද යන්නේ? සද්දේ නැමැති පුජ්‍යලයා කොහේ ඉඳලාද ආවේ කොහෙටද යන්නේ? දැන් සද්දේ නැමැති පුජ්‍යලයා කොහේ ඉඳලවත් ආවෙත් නැහැ කොහෙටවත්. හරි, මං අහනවා ඒ සද්දේ නැමැති පුජ්‍යලයා කොහෙද දැන් ඉන්නේ? කොහෙද ඉන්නේ? මං අහන්නේ සද්දේ කොතනද සකස් වුනේ? සකස් වෙච්ච තැනක් තැනක් නෑ. එතකොට ඒ සද්දේ නැමැති පුජ්‍යලයා ආපු තැනකුත් නෑ, හිටපු තැනකුත් නෑ, ගිය තැනකුත් නෑ. ඔන්න දැන් ඇත්තටම සද්දේ කියන එකට පුජ්‍යල භාවයක් දාගත්තොත් තමයි ඒ පුජ්‍යලයාට කතා කරන්න වෙන්නේ නේ. හරි, එතකොට සද්දේ නැමැති පුජ්‍යලයා දකුණු අතයි වම් අතයි ගැන කතා කරනවා නේ. ඔන්න අපි හිතමු සද්දේ කියන පුජ්‍යලයා දකුණු අත වම් අත ගැන කතා කරන්නේ මොන වෙලාවටද? ඇහෙන වෙලාවටනේ. එතකොට සද්දේ නැමැති පුජ්‍යලයා කියනවා දකුණු අතයි වම් අතයි ස්පර්ශ කරලායි මම එළියට ආවේ. මොකද්ද? දකුණු අතයි වම් අතයි ස්පර්ශ කරලායි මම එළියට ආවේ. ඇත්තම කතාව සද්දේ නැමැති පුජ්‍යලයාට මේ දකුණු අත වම් අත ගැන කතා කරන්න වෙන්නේ කොයි වෙලාවටද? ඇහෙන වෙලාවටද නැද්ද? ඇහෙන වෙලාවටනේ. හැබැයි සද්දේ නැමැති පුජ්‍යලයාගේ පුජ්‍යල භාවය අහෝසි වුණොත්, සද්දේ නැමැති පුජ්‍යලයාගේ පුජ්‍යල භාවය දැන් ආරෝප කරගෙනද නැද්ද මේ අපි කතා කරන්නේ? සද්දේට පුජ්‍යල භාවයක් අපි ආරෝප කරගෙන තියෙනවා, ආරෝපණය කරගෙන තියෙනවා. හැබැයි ආරෝපණය කරගත්ත පුජ්‍යල භාවයේ නැති වුණොතින් මොකක් වෙනවද? ස්පර්ශය ගැන කතා කරන්නත් බෑ, දකුණු අත වම් අත ගැන කතා කරන්නත් බෑ, සද්දේ ගැන කතා කරන්නත් බෑ. අයියේ, සද්දේට තිබුණු පුජ්‍යල භාවය අහවරයි. එතකොට සද්දේ පුජ්‍යල භාවය අහවර කරලා බැලුවොතින් අත් දෙක ඉවරයිද නැද්ද? ඇයි අත් දෙක ගැන කතා කරන්න පුජ්‍යලේ? එතකොට සද්දේ කියලා කියන්නේ යම් තැනක තිබුණේ නැති, යම් තැනක ඉඳලා ආපු නැති, යම් තැනකට යන්නේ නැතිනේ. කොහෙන්වත් ආපු නැති, කොහෙවත් සකස් වෙච්ච තැනක් පෙන්වන්නත් බැරි, යන තැනක් පෙන්වන්නත් බැරි දෙයක් නේද? එහෙනම් මේ සද්දේ කියන එකට අපි පුජ්‍යල භාවයක් දා ගන්නවා. කොහේ හරි තිබිලා ආවා. දැන් මෙතන තියෙනවා. දැන් තිබිලා කොහෙට හරි යනවා. දැන් මං අහන්නේ සද්දේ කියන එක කොහේ ඉඳලා දාවේ, කොතනද තිබුණේ, කොතනටද යන්නේ? කොහේ ඉඳලා දාවේ, කොතනද තිබුණේ, කොතනටද යන්නේ? උත්තර දෙන්නක බලන්න. කොහේ තිබිලා දාවේ?
කොහෙවත් තිබිලා ආවේ නැහැ. දැන් කොතනද තියෙන්නේ? තියෙන තැනක් පනවන්නත් බෑ. දැන් කොහෙටද යන්නේ? යන තැනකුත් නැහැ. එහෙනම් සද්දේ කියලා නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් යමක් තිබිලාද? හැබැයි සද්දේ තුලට නිත්‍ය සංඥාවක් ආත්ම සංඥාවක් පතිත කරගත්තොත්ින් ඒ සද්දෙට දකුණු අත වම් අත ගෙනත් ස්පර්ශය ගෙනත් මඤ්ඤණා කරගන්න බැරිද? හිතා ගන්න බැරිද? හිතා ගන්න පුළුවන්. හැබැයි එහෙමනම් ඇත්තටම සද්දය අනාත්මද නැද්ද? සද්දය ආත්මද අනාත්මද? සද්දය තුළ ජීවයක් තියෙනවාද? නෑ. සද්දය තුළ සත්වයෙක් ඉන්නවාද? නෑ. සද්දය තුළ පුජ්‍යලයෙක් ඉන්නවාද? නෑ. ඒක යම් තැනකින් ආවද? ඒත් නෑ. යම් තැනක තියෙනවද? ඒත් නෑ. යම් තැනකට යනවද? ඒත් නෑ. සකස් වුණා කිව්වට යම් තැනක සකස් වුණාද? යම් තැනක සකස් වුණේ නිකම් මායාකාරීත්වයක් නේ. නිකම්ම නිකම් හුදු මායාකාරීත්වයක් පමණමයි. එතකොට එහෙමනම් සද්දේ අනාත්ම විච්ච තැනක අත් දෙක මොකක් වෙලා යනවද? අත් දෙක ගැන කතාව එතනින් ඉවරද නැද්ද? එතකොට ස්පර්ශය ගැන කතාව. හැබැයි සද්දේ ආත්ම විච්ච තැන මොකක් වෙනවද? සද්දේ ආත්ම විච්ච තැන ස්පර්ශය පිහිටනවා. ඒ ස්පර්ශය ගැන මඤ්ඤණාව කරනවා. එතකොට සද්දේ ආත්ම විච්ච තැන දකුණු අත වම් අත ගැන මඤ්ඤණාව කරනවා. දැන් අපිට වෙලා තියෙන දේ අපි ඔය විදිහටම ගලපමු. ඇහිම ආත්ම වෙලාද නැද්ද අපිට? ඇහිම මොකක් වෙලාද? ඇහිම ආත්ම වෙලා. දැන් මේ වෙලාවේ ඇහෙනවා කියලා හිතමුකෝ. දැන් ඇහිම මොකක් වෙලාද? ආත්ම වෙලානේ. ඇහිම කෙනෙකුට ඇහෙනවා වෙලානේ. හැබැයි ඇහිම කෙනෙකුට ඇහෙනවා විච්ච ගමම්ම මොකක් වෙනවද? කන ගැන, සද්ද ගැන, අර දකුණු අත වම් අත ගැන වගේ මොකක් වෙනවද? කන ගැන, සද්ද ගැන මඤ්ඤණාව පිහිටන්නේ නැද්ද? පිහිටනවා. ඇයි? සද්ද ඇහුනේ මට කියලා ගන්නකොටම ඇහිච්ච තැන හොයන්න වෙනවද නැද්ද? ඇහිච්ච තැන හොයනවා. කොහෙන්ද ඇහුනේ? අන්න සද්දයයි කනයි නිසා ඇහුණා. සද්දයයි කනයි ස්පර්ශ වෙලා ඇහුණා කියන තැනකට එන්නේ නැද්ද? ඒ ඇහුණා කියන තැන උපයෝගී කරගන්නේ විඤ්ඤාණය. ඇයි? සෝතංච පටිච්ච සද්දංච සෝත විඤ්ඤාණං උපජ්ජති තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා. දැන් එතකොට ඔතනදී ඔන්න ඔය පුජ්‍යල භාවයටම තමයි අපි විඤ්ඤාණ කියලා කියන්නේ. මොකද්ද පුජ්‍යල භාවය හදන්නේ? කවුද? විඤ්ඤාණය. පුජ්‍යල භාවය හදන්නේ විඤ්ඤාණය. ඒකද නැද්ද දැනගන්නේ? ඒ දැනගන්න ස්වභාවය අපි දාගෙන තියෙන්නේ මොකක් නිසා? මොකක් කියලාද? කෙනෙකුට ඇහෙනවා. අර අනාත්ම විච්ච සද්දය අපි දරාගෙන තියෙනවා මොකක් විදිහටද? කෙනෙකුට. එනම් ඇහිම ඇති කල්හිමද නැද්ද? මොකක් කියන්නේද? ඇහිම ඇති කල්ලි ඇහිම ආත්ම කරගත් තැන කන සද්දේ පැනවෙනවද නැද්ද? අර දකුණු අත වම් අත පනවන්නේ සද්දේ නම් ඒ දකුණු අත වම් අත සද්දේට පනවන්නේ නම් සද්දේ ආත්ම විය යුතුමද නැද්ද? සද්දේ පුජ්‍යල භාවයක් විය යුතුමද නැද්ද? එහෙනම් අපි කල්පනා කරගත යුතුයි මේ ඇහිම කොතනකවත් තිබිලා එනවා නෙවෙයි. අපි මොකද්ද කරන්නේ? ඇහිමට පුජ්‍යල භාවයක් දාගෙන අතන තිබිලා එනවා. මෙතන තිබුණු කණෙන් මම අහනවා. ඒ මදුවට අපි මඤ්ඤණා කරගෙන සද්දේ මොකද්ද? බල්ලු හඬ, කොටි හඬ, රිලා හඬ, කුරුළු හඬ, වඳුරු හඬ,
මිනිස් හඬ අරහඬ මේ හඬ කියලා ඒ මදිවට ඒකේ බටර් උද්දාලාද නැද්ද? ඒක බටර් ගාලා තව රසවත් කරගෙනනේ. ඉතින් එතකොට මේ සියල්ල කළේ අර ආත්ම දෘෂ්ටියද නැද්ද? එහෙනම් අපි තීරුම් ගන්නවා ඔන්න අර හඬ ගැන අපිට කියන්න ක්‍රමයක් නැති නිසා අපි මොකක් කියනවද? අපි මේක දැනගන්න ඕන නිසා. දැනගන්න ඕන නිසා අපි කියනවා න්‍යාය වශයෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හඬ ඇහුණා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇහුණා. හැබැයි එතකොට අපිට මේ හඬට ආත්ම දෘෂ්ටියක් කවාගත්ත කලමද නැද්ද අපිට ස්පර්ශය හම්බ වෙන්නේ? ස්පර්ශය හම්බ වෙයිද නැත්නම් ආත්ම දෘෂ්ටියක් නැත්නම් අනාත්ම නම් හම්බ වෙන විදිහක් නැහැ. එතකොට දකුණු අත වම් අත හම්බ වෙයිද අනාත්ම නම් හම්බ වෙන විදිහක් නැහැ. එහෙනම් දැන් අපි තේරුම් ගන්නවා එහෙනම් නිත්‍ය විච්ඡ හඬක් තිබුණාද? නිත්‍ය විච්ඡ ඇහිමක් තිබුණාද? නැහැ. ඇහිම අනිත්‍ය වෙනකොටම ඇහිම අනිත්‍ය වෙනකොටම කොහෙන්වත් ආපු නැති කොතනකවත් නැති කොහෙටවත් යන්නේ නැති නිට්ටිය වශයෙන් පනවන්න බැරි තැනක් කියනකොටම එතන මොකක් වෙනවද? ඒ අනිත්‍ය වෙනකොටම ඒ අනිත්‍ය භාවය තුළම අපිට ඉබේම දකුණු අත වම් අත ස්පර්ශය පනව ගැනීමක් කියන තැන තේරෙනවද නැද්ද? එතකොට අපිට එතනම තේරෙනවද නැද්ද ඒ අත් දෙකයි ස්පර්ශයයි නිට්ටියද අනිත්‍යද? එහෙනම් එතන අපිට තේරෙනවා එහෙමනම් අත් දෙක කියලා ගත්තේ අපි ඇත්තටම කන ශබ්දයේ කියන රූප කොටස. රූප කොටස. ඇත්තටම ස්පර්ශය කියලා ගන්නෙ මොකද්ද මෙතන? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මතා ටික. එතකොට එතන වේදනාව අපි භුක්ති විඳින කෙනෙක් විදිහට ගන්නෙ මොකද්ද? ඒ භුක්ති විඳින කෙනෙක් විදිහට ගන්නෙ ඒ දැන ගැනීම මට්ටම විඥාන මට්ටම. එහෙනම් දැන් අපි තේරුම් ගත යුතුයි මෙතන අනාත්ම විච්ඡ සද්දයක් නේද? ඒ කියන්නේ අනාත්ම විච්ඡ ඇහිමක්. අනාත්ම විච්ඡ මොකද්ද? අනාත්ම විච්ඡ ඇහිමක් නම් අනාත්ම විච්ඡ දැන ගැනීමක් නම් එතන ඒ අනාත්ම විච්ඡ ධර්මතාවයක් නම් අපිට තේරෙනවා මොකද්ද? මේක නිට්ටිය වශයෙන් පවතින දේකුත් නෙවෙයි නම් නිට්ටිය වශයෙන් කොහෙවත් ඉඳලා ආපු දේකුත් නොවේ නම් දැන් කොතනකවත් තියෙන දේකුත් නෙවෙයි නම් ඒක ආත්ම කරගත්ත තැන නෙවෙයිද? එහෙමනම් අපිට දෙපැත්ත පැනවෙන්නේ දෙපැත්ත පැනවෙන්නේ දෙපැත්ත පැනවිච්ච තැන නෙවෙයි ස්පර්ශයේ සමුදය වෙන්නේ. බලන්න පස්ස සමුදයා සබ්බේ ධම්මා. ස්පර්ශයේ සමුදය වුණොත් මොකක් වෙනවද? ස්පර්ශයේ සමුදය වුණොත් පුජ්‍යලයව සකස් වෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕන එහෙමනම් මේ නැති පුජ්‍යල භාවයක් ආරූඪ කළාද නැද්ද? එහෙනම් ඇහිම ඇති කල්හිමයි අපිට මොකක් කරන්න වෙන්නේද? ඇහිමට බැහැගෙන කන සද්දිය ගැන කතා කරන්න වෙන්නේ. එහෙනම් ඇහිම ඇහෙනවා කියලාවත් මඤ්ඤණා කරගන්න බැහැ. මොකක් නැත්තල්? ආත්ම දෘෂ්ටිය නැත්තම්. එහෙනම් ඇහිම ඇහිමෙන් ශුන්්‍යතයි කියලා මං කියනවා. එයි ඇහිම ඇහිමක් කියලා දන්නේ නැහැ. ඇහිම ඇහිමක් කියලා දන්නේ නැහැ. එහෙනම් අපි මේ ආත්ම දෘෂ්ටිය මොකද්ද කරන්නේ? සපත කරනවා ඇහිම ඇහෙන කෙනෙක් බවට. මොකද්ද? ඇහිම ඇහෙන කෙනෙක් බවට. හැබැයි ඒක අපි සපත කරගන්නකොටම මොකක් වෙනවද? මේ සක්කාය දිට්ඨිය සපත කරගන්නකොටම ඒක නිත්‍ය වෙනවද නැද්ද? යම් තැනක තියෙන යම් කෙනෙක් අහන දෙයක් බවට පත් වෙනවද නැද්ද? යම් තැනක තියෙන යම් කෙනෙක් අහන දෙයක් බවට පත් වෙනකොටම නිත්‍ය සංඥාවට බැහැ ගන්නවා. ඔන්න ඔතන දුකත් දුක්ඛ සමුදයක් තියෙනවා. ඇයි දුකත් දුක්ඛ සමුදයක් කියන්නේ? මොකද්ද මේ ආර්ය දුක? දුක ආර්ය සත්‍ය කතා කරන්නේ. එතන බැහැ ගත්තා කියලා කියන්නේ ලෝකෙද නැද්ද? ලෝකෙද නැද්ද?
එහෙනම් දුකේ සමුදය ආස්වාදයේ විදිහට පෙන්නවා. දුකේ සමුදය ආස්වාදයේ විදිහට පෙන්නවා. එහෙනම් දැන් ඔතන උදා උනේ ආස්වාද ගෙනල්ලා දෙන ලෝකය. ඇයි? දැන් බැරිද අනේ අතන තියෙන සද්දේ මෙහෙමයි කියලා වින්දනේ ලබන්න? අර දෘෂ්ටියෙන්ද නැද්ද වින්දනේ ලබ? කෙනෙක්ද වින්දනේ ලබන්නේ ආත්ම දෘෂ්ටියද? එහෙනම් ආත්ම දෘෂ්ටියෙන් තමයි මේ කෙනාව බිහි කරලා තියෙන්නේ. කෙනෙක් ඉඳලා නෙමෙයි කෙනෙක් බවට දෘෂ්ටියක් සපත කරගෙන. දැන් මොකද්ද වෙන්නේ? ඒ අහන සද්දේ හොඳ නරක වශයෙන්ුත් නේ, ඒ අහන සද්දේ ඇසුරු කරගෙන දුක නිර්මාණය වෙන්නේ නැද්ද? ඈ ආදීනවේ එනවා. එතකන් අපි තේරුම් ගන්න ඕන නිස්සරණයකට යන්න. එහෙනම් ඔන්න අපි ආස්වාදේ ආස්වාදේ වශයෙන් දැනගන්නවා. මොකක්ද ආස්වාදේ කියලා කියන්නේ? දුකේ සමුදය, එහෙම නැත්නම් නিত্য සංඥාව, ආත්ම සංඥාව පතිත කරගත්තා කියලා කියන්නේ එතන මොකක් වෙනවද? දුකේ සමුදය තියෙනවා. අපි තේරුම් ගන්නවා නම් මේ ආස්වාදේ ස්වභාවයත් ආදීනවේ ස්වභාවයත් තේරුම් ගන්නකොටම අනිත්‍යද නැද්ද? එහෙනම් අනිත්‍ය වැටහෙනකොටද නැද්ද අපිට දුකස් සමුදයත් නිරෝධයත් මාර්ගයත් කියන තැන ප්‍රත්‍යක්ෂ වෙන්නේ දුක්ඛාරි සත්‍යය? එහෙනම් අනිත්‍ය වැටහෙනකොට අවබෝධ වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍යය. එතකොට නිරෝධයේ මාර්ගයයි කිව්වේ මොකද්ද මේ? නිරෝධයේ මාර්ගයයි කිව්වේ මොකක් නිරෝධ කරන්නද? හටගන්නේම දුකක් බව දැක්කනම් නිරෝධ වෙන්නේම මොකද්ද? දුකක්. එහෙම නැතුව කෙනා නිරෝධ වෙනවද? එහෙනම් මෙතන අපිට තේරෙනවා සබ්දේ කියන එක නම් කරගත්තේ, මඤ්ඤණා කරගත්තේ අර නিত্য සංඥාවෙන් ගත්ත පුජ්‍යල බවද නැද්ද? එහෙනම් ඇහිම කියන්නේම මඤ්ඤණාවක්ද නැද්ද? එතකොට ස්පර්ශය මඤ්ඤණාවක්. එතකොට කන ශබ්දය මඤ්ඤණාවක්. එතකොට මේ මඤ්ඤණාව කරගත්ත පුජ්‍යල භාවය අහෝසි වෙනකොට මොකක් වෙනවද? සපත කරගත්ත සක්කාය දිට්ඨිය දුරු වෙනකොට ඇහැ නිරෝධයි. කියන්නේ කන නිරෝධයි, ශබ්දය නිරෝධයි, සද්දේ උදාවීමක් නැහැ. ස්පර්ශය නිරෝධයි, වේදනාව නිරෝධයි. එහෙනම් දැන් තණ්හාව පවත්වන්න තිබුණු අර සක්කාය දිට්ඨියේ පතිත වීම අහවරයි. එතකොට ඔන්න අපිට තේරෙනවා එහෙමනම් ඇහිම පුජ්‍යල කරගත්ත තැන, ඇහිම පුජ්‍යල කරගත්ත තැන තමයි ඇහිම ඇහිමක් බවට හරි පත් වෙන්නේ. එහෙම නැතුව ඇහිම පුජ්‍යල නොවේ නම් ඇහිම ඇහෙනවා කියලාවත් දන්නේ? ඇහිම දන්නවද ඇහෙනවා කියලා? ඇහිම ඇහිමෙන් ශුන්‍යත තැනක ඒක ඇහිමක් බවට, දෙයක් බවට පත් කරගන්නේ මොකද්ද? අර සක්කාය දිට්ඨි. එහෙනම් අපි කල්පනා කරගන්න ඕන ඒ මත පුජ්‍යල භාවයේ පතිත කරවීම නිසා තමයි කන සද්දේ කියන දෙපැත්ත බිහි වෙන්නේ. එහෙම නැත්තම් අර සද්දේ දන්නේ නැහැ සද්දේ කියලාවත් නේද? අපිමද නැද්ද, අපේම දෘෂ්ටියෙන්ද නැද්ද ඒක සද්දේ? අරක දකුණු අත, මේක වම් අත, මේ ස්පර්ශයෙන් ඇහුණයි කියලා පතිත කරගත්තේ අපේම සක්කාය දිට්ඨිය මඤ්ඤණාවද්ද නැද්ද? ඒ වගේම තමයි එහෙනම් අර කන සද්දේ පිළිබඳ තිබුණු මඤ්ඤණාව. එහෙනම් අපි මේ ලෝකේ පරිහරණය කරනවා කියලා සම්පූර්ණයෙන් කරන්නේ මඤ්ඤණාසහගත දෘෂ්ටියක් තුල කටයුතු කිරීමද නැද්ද? එහෙනම් අපි විඳනවා නම් විඳලා තියෙන්නේ මඤ්ඤණාවක්ද නැද්ද? මම කියන පුජ්‍යල භාවයේ මත, දෘෂ්ටිය මත, මමත්වයේ මතද නැද්ද වින්දනය ලැබලා තියෙන්නේ? මමත්වයේ මතයි වින්දනය ලැබලා තියෙන්නේ. එහෙනම් වින්දේම අර හේතු ප්‍රත්‍යයෙන් සකස් කරපු, ස්පර්ශ ප්‍රත්‍යයෙන් ගොඩනගපු ස්කන්ධ පංචකයේ යථාර්ථය දැක්කේ නැති නිසාද නැද්ද වින්දනය සකස් කරගත්? එහෙනම් අපි හේතු ප්‍රත්‍ය කියනකොට අපි තේරුම් ගන්න ඕන මේ හේතු ප්‍රත්‍ය ගැන මඤ්ඤණා කරගන්න පුළුවන්කම තියෙන්නේත් මොකක් නිසාද? හේතු ප්‍රත්‍ය කියලා යමක් ඇත්තටම ගොඩ නැගෙනවා නම් ගොඩ නැගිලා තියෙන අවිද්‍යාව හේතු කරගෙනමද නැද්ද? අවිද්‍යාව හේතු කරගෙන.
එහෙනම් මේ ධර්මනියාය එතර වෙන්න පවුරක් මිසක පටිච්ච සමුප්පාදයේ සමුදය ඇත්තක්ද මහා දෘෂ්ටියක්ද? පටිසම්පාදයේ මුල අවිද්‍යාසහගත දෘෂ්ටිය නේද? එහෙනම් පටිච්ච සමුප්පාදයේම දෘෂ්ටියක් මිසක් යථාර්ථයක්. පටිච්ච සමුප්පාදයේ දෘෂ්ටියක් බව අවබෝධ වෙනකොට පටිච්ච සමුප්පාදයේ සමුදය වෙන්න තැනක් නැහැ. පටිසම්පාදයේ සමුදය වෙන්න තැනක් නැත්නම් එතරම්යි පටිච්චසමුප්පාද නිරෝධය. එනම් මේ පටිච්චසමුප්පාදයේ නිරෝධය කියන්නේ තියෙන පටිච්චසමුප්පාදයක් නැති කිරීමද, පටිච්චසමුප්පාදයේම දෘෂ්ටියක් මත රඳා පවතින බව ප්‍රත්‍යක්ෂ කිරීමද? ඔන්න කල්පනා කරන්න. එනම් පටිච්චසමුප්පාදයේ නිරෝධය කියලා කියන්නේ කෙනෙක් තුල තියෙන පටිච්ච සමුප්පාදයක් නැති කිරීමවත්, යම් තැනක ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පාදයක් නැති කිරීමවත් නෙවෙයි. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර. අවිද්‍යාව දුරු වෙනකොට මුළු පටිච්ච සමුප්පාදේම සමුදයක් නෑ, සකස් වීමක් නැහැ. අන්න එතන උදා නොවන තැන නිරෝධය මිසක් තිබුණු එකක නැති කිරීම නෙවෙයි. එහෙනම් අපිට තේරෙනවා මේක අප්‍රමාණ දෘෂ්ටියක්. මේක අප්‍රමාණ දෘෂ්ටියක්. මේක දෘෂ්ටි කාන්තාරයක්, මේක ගණ්ඩයක්, මේක රෝගයක්, මේක වනයක්, මේක දදයක්, කුෂ්ඨයක්. මෙහෙමයි පෙන්වන්නේ. ඒ නිසා මේ නිරෝධයේ තියෙන තැනක සමුදය සකස් කරන්නේ අවිද්‍යාවෙන්ද නැද්ද? අවිද්‍යාව. එහෙනම් අපිට තේරෙනවා නিত্য සංඥාවෙන්, සැප සංඥාවෙන්, ආත්ම සංඥාවෙන් ගොඩනගෙන ලෝකයක් මිසක් යථාර්ථයේ නিত্য බවක් නැහැ, අනිත්‍යමයි. සැප බවක් නැහැ, දුක්ඛාර්ය සත්‍යමයි. ආත්ම බවක් නැහැ, අනාත්ම බවක්මයි. සමුදයක් නැහැ, මොකද තියෙන්නේ? නිරෝධයක්මයි. එහෙනම් සමුදය අවිද්‍යා සහගත දෘෂ්ටියක්මයි. එහෙනම් දෘෂ්ටි ප්‍රහීණ වීමෙන් සමුදය ප්‍රහීණ වීමත් නිරෝධය ප්‍රත්‍යක්ෂ වීමත්. නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙනකොට නිරෝධයෙන් ආපු කෙනෙක් නැහැ, ඉන්න කෙනෙක් නැහැ, යන කෙනෙක්. එහෙනම් නිවීම කියලා කියන්නේ යම් තැනක තියෙන, යම් කෙනෙක් විඳින, යම් කෙනෙක් යන තැනක් නෙමෙයි. නිවෙනවා කියලා කියන්නේ මේ සක්කාය දිට්ඨියේ දුරුවීමම මිසක්, පුජ්‍යල භාවයේ දුරුවීමම මිසක්, ආත්ම සංඥාවේ දුරුවීමම මිසක් වෙන යමක් ඇත්තටම නැහැ. එනිසා අපි මෙන්න මේ ධර්මකාරණා ටික අපේ ජීවිතය තුළින් දකිමින් නුවණ මෙහෙවල ප්‍රත්‍යක්ෂ කරගෙන සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවකට ඇවිල්ලා මේ දෘෂ්ටි කාන්තාරයෙන් මිදීම පිණිසම උපකාර කර ගනිත්වා කියල සාධනාදයක් පවත්වන්න. හැම දෙනාටම මේ ධර්මකාරණා කිහිපය උතුන් ධර්ම අවබෝධය පිණිසම ප්‍රඥා පවුරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියල සාදු කියන්න. හැම දෙනාටම තිරුවන් සරණයි, යහපතක් වේවා. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න.